හරි මම ඔයගලන්ට අන්තිම පාර කරපු ලෙසන් එකේ මම කියලා දුන්නේ ස්ප්‍රින්ග් මාරු කරනකොට යන්න ඕනේ ඇන්ගල් එක ගැන. අපි එකෙන් පොඩි එක්සයිස් එකක් හදාගමු. මේක මම හදාගත්ත එකක්. හැබැයි කලින් අපි ඒ කියන්නේ හැමෝම කරන එක්සයිස් එකකින් මම අප්ඩේට් කරගත්ත එකක්. ඉතින් මමම සම්පූර්ණයෙන්ම හදපු ගන්නේ මේ තියෙන පවතින එක්සයිස් එකක් අප්ඩේට් කරපු එකක්. රයිට්. ඉතින් අපිට කරන්න තියෙන්නේ මම එතකොට මෙතනින් එන ইনফরমේෂන් එක ලොකුවට වැදගත් කියලා කියන්නේ හැබැයි අපි බලන්න ඕනේ ඒ කියන්නේ හරියට ෆ්‍රෙට් අයින් වල තියලා මම කියලා ෆ්‍රෙටින් ගැන පාඩම් කරනකොට කියලා දීලා තියෙන විදියට අයින් වල තියලා නෝට් එක හරියට ක්ලීන් නෝට් එකක් ප්‍රොඩියුස් කරන්න රයිට් අපි කරන්නේ ඇත්තටම මෙහෙම ඇඟිලි හතර ෆ්‍රෙට් හතරක තියෙන එකක් හැබැයි අපි කම්බි හතරක තියන්නේ රයිට් 6 5 කියන්නේ 6 වෙනි කම්බිය 5 වෙනි කම්බිය 4 වෙනි කම්බිය 3 වෙනි කම්බිය ඒකෙන් පටන් ගන්න. එතකොට මුල්ම වර්ෂන් එක මම වර්ෂන් දෙකක් විතර කියලා දෙන්නම් මේකේ. මුල්ම වර්ෂන් එක වාට පුළුවන් ඒ කියන්නේ මේකේ එක පැත්තකට විතර කරන්න අපි ඩවුන් එකකින් පටන් ගමු. ඩවුන් අප් ඩවුන් අප්. ඒ කියනවා බ්‍රීජ් මම මේ පැත්ත ගැන වෙනම කියලා දෙන්නම්. අපි කරන්නේ කොහොම හරි ඩවුන් අප් ඩවුන් අප්. ඩවුන් අප් ඩවුන් අප්. ඒ කියන අපි මුල්ම සෙට් එකේ හිටියා 6 5 4 3 ඊළඟට ගියා 5 4 3 2 අන්තිමට 4 3 2 1 string numbers right. ඔතන මොන ෆ්‍රෙට් එකේ කරත් කමන්නේ වාට පුළුවන් ඕනනම් මෙහෙම පටන් අරගෙන පොඩ පොඩ ඉස්සරහට එන්න යනවා ෆ්‍රෙට් එක ෆ්‍රෙට් එක ඒ කියන්නේ එක සෙට් එකක් ඉවරනාම ඊළඟ ෆ්‍රෙට් එකෙන් ආයි පටන් ගන්නවා උඩට එනවා එහෙම කරන්න රයිට් එතකොට අපි කරන්නේ පල්ලෙහාට පල්ලෙහාට සෙට් එකක් කරා ආයි හතරෙන් ඉඳන් පටන් ගත්තා ඒ කියන්නේ 6 ඉඳලා පටන් අරගෙන පල්ලෙහාට සෙට් එකක් කරා හතරෙන් ඉඳලා පටන් අරගෙන සෝරි 5 ඉඳලා පටන් අරගෙන පල්ලෙහාට සෙට් එකක් කරා ඊළඟට හතරේ ඉඳලා පටන් අරගෙන ඊට පස්සේ ආයිත් ඊළඟ ෆ්‍රෙට් එකට ගියා හතරේ ඉඳලා පටන් ගත්තා පහේ ඉඳලා පටන් ගත්තා හයේ ඉඳලා පටන් ගත්තා වඩ දැන් පේනවා ඇති මම මේක කරද්දී මම මෙහෙම යන්නේ කියලා රයිට් මම මෙහෙම එක තැන තියාගෙන ඕම යන්නේ අර මං කියපු මෝෂන් එක මං කරන්නේ රයිට් රයිට් නෝ තමයි එක්සයිස් එක මට තේරෙනවා මට පැටලෙන ඒ කියන්නේ මටත් සමහර නෝට් ගහද්දි වදින්නේ නැහැ කියලා මොකද දැන් මාත් රීප්‍රෝග්‍රෑම් කරන මගේ අත මේ විදිහට වැඩ කරන්න රයිට් ඉතින් ඔය එක්සයිස් එක කරන්න රයිට් ඊට පස්සේ දැන් මේ පැත්ත ගැන මම කතා කරන්නම් ඔයගොල්ලන් සාමාන්‍යයෙන් බ්‍රිජ් එකේ තියෙන තැන තියලා බ්‍රිජ් එකේ අත තියන්න ඕනේ තැනක් තියෙනවනේ ඒත් එක්ක තමයි මෙහෙම යන්න ඕනේ රයිට් ඒ කියන්නේ මේක සම්පූර්ණයෙන්ම ඔගලන් පහසු විදියට බ්‍රිජ් එකේ තියනවා නම් නැත්තම් නෑ බ්‍රිජ් එකේ තියන්න නැත්තම් මොකක් කරේ ඔගලන් කරන විදියත් එක්ක මේ ඇන්ගල් එකට තමයි යන්න ඕනේ රයිට් මේක එක තැන තියලා හිර කරලා මෙන්න මේක වෙන එක තමයි මට නවත්තන්න ඕනේ ඔගලන්ගේ රයිට් එතකොට මං කියන්නේ බ්‍රිජ් එකේ තියෙන එක හොඳයි කියලා මොකද අපිට ගුලන් ගහන නෝට් එක ඇර ගහලා ඊළඟ නෝට් එක ඊළඟ ස්ට්‍රින්ග් එකට යද්දී උඩ නෝට් එක ලාවට බ්ලොක් කරන්න හැකියාව වෙනවා ස්ට්‍රින්ග් මියුටින් හැකියාව වෙනවා මෙතන ලාවට ටච් කරන ඕන රයිට් මේක ඕපන් මෙහෙම තිබ්බ කියලා කියන්නේ වාගේ අර උඩ ස්ට්‍රින්ග් වල වැරදිලා හරි ඇඟිල්ලක් වැදුනොත් එහෙම ඒක රින්ග් වෙන්න දින වැරදි නෝට් එකක් රින්ග් වෙන්න දින චාන්ස් එක වැඩි ඉතින් ඔබ තමයි කරන්න තියෙන රයිට් ඊට පස්සේ ඊළඟ එක තමයි
පල්ලෙහා ඉඳලා දැන් ඒ කරපු හතරෙම ඇඟිලි හතර රිවර්ස් කරලා අපි පටන් ගන්නවා මේ කියන්නේ පල්ලෙහා ඇඟිල්ලෙන් ඉඳලා ඉස්සල්ලාම ඉනිෂියල් කරන ක්‍රමයේ ඉගෙන ගත්තට පස්සේ ඒක ටිකක් ලේසි වුණාට පස්සේ මම මෙට්‍රොනෝම් එකකට යන්න ඕනේ රයිට් මෙට්‍රොනෝම් එකක් ප්‍රැක්ටිස් කරන්න ඕනේ ඒක අතුරු වෙනකම් ප්‍රැක්ටිස් කරන ඊට පස්සේ ඔය දෙක කම්බයින් කිරීම තියෙන්නේ රයිට් සෝරි එක්සයිස් එකක් මොකද මේකට කියන්නේ සින්ක්‍රොනයිසේෂන් හෑන්ඩ් සින්ක්‍රොනයිසේෂන් එක්සයිස් එකක් එක්කම ඔයාගේ ඇටෙන්ෂන් එක හරියට ඔයා දෙනවද කරන දෙයට මේ මොහොතේ කරන දෙයට කියන එක ගැන ට්‍රේන් වෙන මේකක් රයිට් ඉතින් ගොඩක් වාසි එක්සයිස් එකක් මේක වෙන දේවල් දවසේ වෙන දේවල් ඔක්කොම අනිත් දේවල් අයින් කරලා කරන්න පුළුවන් වෙලාවක් තියා තෝරගෙන මේකට ටෙන්ෂන් දීලා කරන්න අනිවාර්යයෙන්ම ඔයාගේ පිකින් හෑන්ඩ් එක සහ හෑන්ඩ් සින්ක්‍රොනයිසේෂන් එක ගොඩක්